නිබෝවන් ආදරණීය ඔයාල හැම දෙනාටම අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ හිතුල ගමන්ගේ නීර ගමන ගැන. අපි නුවර යන්න පිටත් වුණේ පාන්දර 3ට විතර. ඒ වුණාට බස් එක ආවේ 4ට විතර. පාරට ආව විතරයි කොහෙන්ද තිබුණු හොලකත් එක්ක වැටුනේද මහ වර්ෂාවක් මග දිගට යනකම්ම වහිනවා. ගෙටපු පන්සලට යන්න හිටිය අපි වර්ෂාව නිසාම මාලිගාවට විතරක් යන්න හිතුවා. මාලිගාවට යනකොට යාන්තමට පොදු ගැස්ස. තෙල් හමුන් කෝරු ගෙදරින් අරන් ආවත් මල් පොදු වෙන නිසා මාලිගාව ළඟින් ගන්න හිතුවා. අම්මා මල් ගන්න ගියාම මට ආස හිතුණා පෑනට ඉන්න පරමිය ටිකට. මම ඒ පැත්තට ගියා. මට හුණා මල් වෙලෙන්ද කියනවා නමෙන් කාලට විතර තේමාව පටන් ගන්නවා ඉන්න ඉක්මනට එන්න කියලා මල් ගන්න. මම හිතාගෙන හිටියෙත් 9:30 විතර වෙනකොට මාලිගාවට යන්න. ඉතින් ඒ වෙලාවටම තේවාව පටන් ගන්නවා කියලා ඇහුණාම මට හරිම සතුටක් ආවේ. අද ටිකක් සෙල්ව වැඩි දවසක් වගේ වැඩි දවසක් ලෝක අමාදිනකාව ස්කූලි ළමයිනේ දහම් පාසල් ළමයිනේ ඉරිද නිවාඩු දවසක් නිසා අනිත් පැතිමතුන් වෙනු මාලිගාව පිරිලා හරිම කලබලයි ඇතුළ. අපි එහෙමම හිමීට වැඳ පුදාගෙන පුදුමදුර පැත්තට ආව පාඩි වෙලා පන්සිල් ගන්න. මම පහවට ගාව තිබුණට හිත යන්නම බෙර සත්තුට. මං ආසම හිත නිවනම භාවනාවක් අපි හඳ
හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. ඒ ඇතින් පේරු නාත බෝධිය වර්සාව නිසා නිමුදගෙන බෝධිය වන්දනා කරන්න තැනක් නැහැ. තනම සැනගත් නිසා හරිම කලබල පාරි අපි නාත බෝධී ගාවට ගිහිල්ල එතන දන්දම බෝධිය වන්දනා කරේ. එතන සිට බංකු ගහල තිබුණ නිසා හොඳයි. වන්දනා කරන්න වස්සක් බාධාකක් වුණාට ඒකත් ආශිර්වාදයක් කරගෙනම හැමතැනම වැළපු දාගත්තා. හැමතැනම වැළපු දාගෙන අම්මයිමම තෙමිච්චක කිලියෝ දෙන්නෙක් වගේ වර්ෂාවෙම ගහමාට විතර ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ නුවර ගමන විස්තරේ. නුවර ලස්සන වැස්සට කියනවනේ. ඒ ලස්සන බලන්න වැස්ස දවසකම නුවර නවතින්න ඕන. දුම්දාන උණුමුණු කෝපි කෝප්පේ රස බලන්න අමතක කරන්න හොඳ නෑ. ජීවිතේ සතුට තියෙන්නේ ආදරය නිදහස විශ්වාසය ගම. ඉතින් ඔයාලා හැමෝටම සදහසක් ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නවා.